ලෝක හැමතැනම මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන වීඩියෝ ස්ටයිල් එකක් තමයි මෙන්න මේ මියුසික් ඇනිමේට් කරන එක. ඒ කියන්නේ අපි මේකට කියනවා මියුසික් විෂුවලයිසර් කියලා. මියුසික් එකත් එක්ක මෙන්න මේ විදිහට රවුමක් ඇනිමේට් වෙන එක තමයි මේ වීඩියෝ ඉෆෙක්ට්ස් වල වෙන්නේ. TikTok වල, Facebook වල, Instagram වල, WhatsApp status වල මේ ඉෆෙක්ට්ස් තියෙන වීඩියෝස් ඕන තරම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද Dash Academy එකෙන් කතා කරන්න හදන්නේ කොහොමද? ඔයාලගේ smartphone එක පාවිච්චි කරලා 100%ක් නොමිලේ මේ වගේම වීඩියෝ එකක් ඔයාගේ ෆොටෝ එකක් දාලා නැත්නම් ඔයා කැමති ෆොටෝ එකක් දාලා ඔයා කැමති සින්දුවක් දාලා ලස්සනට ඩිසයින් කරගන්න හැටි. ආයුබෝවන් ඔයාලා මේක තුලා ඉන්නේ Dash Academy එකත් එක්ක. ඉතින් මම අද කියලා දෙන්නේ ඔයාලා මේ ටිකකට කලින් දැක්ක වගේම මියුසික් විෂුවලයිස් එකක් කොහොමද අපි ඇනිමේට් කරගන්නේ කියලා. ඉතින් මේ වගේ විෂුවලයිස් එකක් අපිට හදාගන්න ගොඩක් ලේසි. ඔයාලට කරන්න තියෙන ඉස්සෙල්ලාම Play Store එකට ගිහිල්ලා LOVI කියලා ටයිප් කරලා Lovi කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් Lovi ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ ෆෝන් එකේ ඇප් එක බලා ගන්න පුළුවන්. මේ ඇප් එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න. ඒ කියන්නේ කො මොබයිල් ඩේටා ඔන් කරන්න, එක්ක Wi-Fi ඔන් කරන්න. මේ ඇප් එක පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන. ඉතින් මම දැනටමත් මගේ මොබයිල් එකට ඔන් කරලා තියෙන නිසා මම ඇප් එක කෙලින්ම ඕපන් කරගන්නවා. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට බටන්ස් දෙකක් බලා ගන්න පුළුවන්. Choose image කියලායි, My creation කියලායි. Choose image වලට ගිහිල්ලා තමයි ඔයාලට music visualize එකක් animate කරගන්න පුළුවන්. ඒ වගේම My creation වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා Lovi ඇප් එක පාවිච්චි කරලා හදපු video set එක බලා ගන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී ඔයාලට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා කොහොමද ඔයාලා කලින් දැක්කා වගේම වීඩියෝ එකක් ඔයාගේ ෆොටෝ එකක් දාලා හදාගන්නේ කියලා. ඉතින් ඒ නිසා මම choose image වලට ගිහිල්ලා මට අවශ්‍ය කරන ෆොටෝ එක පික් කරනවා. choose image වලට ගියාට පස්සේ අපි වෙන්නේ අපි හොඳටම දන්න තැනකට අපේ ගැලරි එකට. ගැලරි එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන image එක මෙතනදී තෝරගන්න. තෝරගත්තට පස්සේ අපි යමු වෙන්නේ crop image කියලා window එකකට. මෙතනදී අපිට පුළුවන් අපේ image එක crop කරගන්න. යටින් අපිට බලා ගන්න පුළුවන් 191 1699 9916 කියලා ඔප්ෂන්ස් තුනක් තියෙනවා. මේවා ඇත්තරම එක එක සෝෂල් මීඩියාස් වලට අපේ වීඩියෝ එක ෂෙයාර් කරද්දී වැදගත් වෙන දේවල්. උදාහරණයක් විදිහට ඔයාලා WhatsApp වලට, Facebook වලට, එහෙම නැත්නම් Instagram වලට වීඩියෝ එකක් හදනවා නම් ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ 191 කියන අනුපාතය. 1 කියන්නේ දිගක්, අනිත් පැත්ත 1 කියන්නේ පළල. ඒ කියන්නේ දිග සහ පළල අතර අනුපාතය තමයි මේ 191 1699 කියලා පෙන්වන්නේ. ඉතින් මෙතනදී මම 191 පික් කරනවා. මොකද මම මේ වීඩියෝ එක හදන්නේ WhatsApp status වලට ගැලපෙන විදිහට. ඉතින් ඔයාලත් WhatsApp වලට, Instagram වලට, එහෙමත් නැත්නම් Facebook වලට අදාළ වෙන විදිහට මේ වගේ වීඩියෝ එකක් හදනවා නම් 191 කියන එක තෝරන්න. එහෙමත් නැත්නම් ඔයාලා YouTube එකට වගේ දාන්න හදනවා නම් 1699 තෝරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති aspect ratio එකක් මෙතනින් තෝරගෙන මෙන්න මේ උඩ තියෙන crop කියන button එක උඩ press කරන්න පුළුවන්. එතකොට තමයි අපි මෙන්න මේ විදිහට වීඩියෝ මේක එක ඇතුළට එන්නේ. වීඩියෝ මේක එකේ වැඩ කරන්න කලින් අපි ඉස්සෙල්ලම මියුසික් එකක් තෝරගන්න ඕන. නැත්නම් අපිට ඊට ඉස්සරහින් තියෙන ඉෆෙක්ට්ස් එකක්වත් හරි විදිහට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සිලෙක්ට් මියුසික් කියන බටන් එක උඩ press කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඔඩියෝ ෆයිල් සෙට් එක open වෙනවා බලා ගන්න. මේ ඔඩියෝ ෆයිල් සෙට් එකෙන් ඔයාලා පාවිච්චි කරන්න කැමති ඔඩියෝ එක මෙතනදී open කරගන්න. ඉතින් මම මෙතන නිගන්නේ ප්‍රසිද්ධ ආඩිස් කෙනෙක්ගේ මම ආස කරන සින්දුවක්, පෞද්ගලිකව මම හුඟක් ආස කරන සින්දුවක්. ඉතින් ඔයාලටත් ඔයාලා කැමති ඔඩියෝ එකක් මෙතෙන්දී තෝරගන්න පුළුවන්. ඉතින් අදාළ ඔඩියෝ එක ඔයාලට මේ විදිහට use කරාට පස්සේ අපේ මේ විදිහට music එක අපේ Lovi video maker එක ඇතුළට load වෙනවා. එතකොට ඔයාලට ඔයාලා load කරගත්ත සින්දුව එහෙමත් නැත්නම් audio part එක ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට මේ video එකේදී නම් ඒක ඇහෙන්නේ නැහැ. මොකද මම sounds mute කරලා තියෙන නිසා. අපිට යටින් පුළුවන් මේකේ මේ විදිහට duration එකක් එක්ක ඕඩියෝ එක crop කරගන්න. මේක ගොඩක් වැදගත් දෙයක්. ඔයාලා දන්නවා WhatsApp status වල නම් තප්පර 30යි වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා පාවිච්චි කරනවා නම් සින්දුවක් ඒ සින්දුවේ වැදගත්ම තප්පර 30 එන විදිහට. ඒ කියන්නේ සින්දුවේ ලස්සනම තප්පර 30 එන විදිහට සින්දුව crop කරගන්න. එතකොට තමයි ඒක ලස්සනටම අපිට වීඩියෝ එක හැදෙන්නේ. එහෙමත් නැත්නම් ඔයාලා කැමති මොකක් හරි part එකක් තියෙනවා නම් ගන්න පුළුවන් ඒක කැමති විදිහකට. එහෙමත් නැත්නම් ඔයාලා crop කරන්නේ නැතුව මුළු වීඩියෝ එකටම උනත් හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි WhatsApp වලට දානවා නම් ඒක සමහර ලාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට WhatsApp වලට දාන්න හදන නිසා මම මේ ඩියුරේෂන් එක තප්පර 30කට එන විදිහකට හදා ගන්නවා. ඔයාලට මේ වම් පැත්තේ තියෙන ඩොට් එකෙන් පුළුවන් පටන් ගන්න තැන හදාන්න. ඒ කියන්නේ සින්දුව පටන් ගන්න තැන දකුණු පැත්තේ තියෙන ඩොට් එකෙන් සින්දුව ඉවර වෙන තැන අපිට මේ විදිහට crop කරගන්න පුළුවන්. හැම වෙලෙම audio on කරලා තියාගන්න ඔයාලගේ ෆෝන් එකේ මේක කරද්දි මොකද නැත්තම් ඔයාලට crop වෙන එක හරියට අහගන්න බැරි වෙනවා. මම දැන් මගේ audio crop කරගත්තට පස්සේ මෙන්න මේ particles කියන ටැබ් එකට යනවා.
පාටිකල්ස් කියන ටැබ් එකෙන් අපිට පුළුවන් අපේ වීඩියෝ එකට හිම වැටෙනවා දාන්න, වහිනවා දාන්න, උඩින් හાર્ට්ස් එනවා දාන්න, අකුණු ගහනවා දාන්න, මේ වගේ විවිධ විවිධ පාටිකල්ස් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඔයාලට හැම එකම මේ උඩ මේ විදිහට ප්‍රෙස් කර කර බලන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. මෙතනදී කියන්න ඕන දෙයක් තියෙනවා, සමහර පාටිකල්ස් වලට උඩින් ඔයාලට බල ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔටුන්නක් වගේ තියෙනවා. හැබැයි සමහර ඒ වගේ ඒවා නැහැ. ඉතින් මේ ඔටුන්නක් වගේ තියෙන පාටිකල්ස් ප්‍රීමියම් ඒවා. ඉතින් මේ ප්‍රීමියම් ඒවා ඔයාලට පාවිච්චි කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඇඩ් එකක් බලන්න ඕන. ඉතින් ඔයාලා කැමති නම් ප්‍රීමියම් පාටිකල්ස් ඔප්ෂන් එකක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම දැනට මේ වීඩියෝ එක කරන්න ඕන නිසා නොමිලේ තියෙන මෙන්න මේ වගේ පාටිකල් එකක් සිලෙක්ට් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයාලට අවශ්‍යයි නම් පුළුවන් ප්‍රීමියම් එකක් වීඩියෝ එකක් බලලා ඇක්ටිවේට් කරගන්න. ඊළඟට අපිට බලන්න පුළුවන් කලර් ඉෆෙක්ට්ස් කියලා ටැබ් එකක්. මේ කලර් ඉෆෙක්ට්ස් වලින් අපිට පුළුවන් මේ වීඩියෝ එකේ එන බීට් එකත් එක්ක කොහොමද අපේ වීඩියෝ එකේ තියෙන කලර්ස් වලට බලපෑම් කරන්න කියන එක මේ ඇප් එකට තෝරලා දෙන්න. උදාහරණයක් විදිහට මම මෙතන color to BMW කියන එකක් තියෙනවා. ඒ කියන්නේ color to black and white. ඉතින් මම මේ ඔප්ෂන් එක දුන්නොත් අපිට ඔඩියෝ එකේ බීට් එක වැඩි තැනක් ඇහිච්ච ගමන්ම ෆොටෝ එක black and white වෙනවා. බීට් එක අඩු තැනක් ඇහුණාම ෆොටෝ එක colorful වෙනවා. ඒ කියන්නේ saturation එක එහාට මෙහාට වෙනස් වෙනවා. ඒ වගේ මීට එහා පැත්තෙන් තියෙනවා black and white කලර් කියලා. ඉගෙන ෆොටෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් විදිහට තිබිලා බීට් එක වැඩි වෙද්දි කලර් එක ඇඩ් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට අපිට ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. random color, white flash, black flash මේ විදිහට එක එක ඔප්ෂන්ස් තියෙනවා. මේ හැම ඔප්ෂන් එකම ඔයාලට එක එකක් උඩ ප්‍රෙස් කර කර ගිහිල්ලා බලන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් color overlays කියලා බටන් එක. මේකෙන් අපිට පුළුවන් අපේ වීඩියෝ එකට එක පාටක විදිහකට ඇඩ් වෙන විදිහට color එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔයාලට තනි කර මේක green color ඕන නම් green color එක තෝරගෙන මේක opacity එක එහාට මෙහාට කරගන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මේවා ඉතරම් සාර්ථක effects කියලා. ඒ නිසා මම මේක off කරනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් frames. ඒ කියන්නේ ඔයාලා දන්නවා frames කියන්නේ නම් මොනවද කියලා. හොඳටම frame එකක් කියන්නේ අපිට නිකන් රාමුවක් වගේ එකක්, සිංහලෙන් කියනවා රාමුවක් කියලා කියන්නේ. ඉතින් මේ ෆ්‍රේම් එකක් දාලා අපිට වීඩියෝ එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මම දැනට ෆ්‍රේම් එකකුත් නන් දාගන්නවා. ෆ්‍රේම් එකක් මගේ මේ වීඩියෝ එකට ලස්සනට එන්නේ නැති නිසා. ඊළඟට තියෙන්නේ motion කියන ටැබ් එක. motion කියන ටැබ් එකෙන් අපිට පුළුවන් මේ ඔඩියෝ එකේ බීට් එකත් එක්ක මේ ඉමේජ් එකේ හැසිරීම, ඒ කියන්නේ චලනය වීම පාලනය කරන්න. ඒ කියන්නේ බීට් එක වැඩි විදිහට මේක ගැස්සෙන්න ඕන නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට බීට් කියන එක දෙන්න. එතකොට බීට් එක වැඩි විදිහට නිකන් මේක zoom වෙනවා වගේ වෙනවා. ඒ වගේ එක එක motion elements තියෙනවා. අපිට මේවා එක එක විදිහට adjust කරගන්න පුළුවන්. අපිට මේ විදිහට beat වෙන option ගන්නත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ beat එක කියන එක මනින්නේ කොතනදීද, ඒකත් එක්ක මේක කොච්චර විදිහට zoom වෙනවද, කොච්චර විදිහට විශාල වෙනවද කියලා අපිට මේ options වලින් තෝරන්න පුළුවන්. ඉතින් මේ හැම එකම ඔයාලට එක එක press කර කර බලන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. ඊළඟට අපිට පුළුවන් අපේ video එකට text එකක් add කරගන්න. ඔයාලට පුළුවන් මේ add text කියන button එකට press කරලා මෙන්න මෙතන ඔයාලට අවශ්‍ය කරන වචනය type කරගන්න. ඉතින් මම දැන් මෙතන මේ විදිහට මේ සින්දුව නම ටයිප් කරගන්නවා. ටයිප් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනට කැමති ෆොන්ට් එකක් දෙන්න, කැමති කලර් එකක් දෙන්න. ඊට පස්සේ අපිට මේ control කියන තැනට ගිහිල්ලා මේකේ positioning හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක කොච්චර ලොකු වෙන්න ඕනද, වීඩියෝ එක කොතනටද තියෙන්නේ වගේ දේවල් මෙතනදී අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට text ඕන ගානක් add කරන්න පුළුවන්. අදාළ text එක දාලා close කරන්න. ඊට පස්සේ ආයිමත් ඔයාලට පුළුවන් add text වලට ගිහිල්ලා අදාළ text එකක් ආපහු අලුතෙන් add කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලා කැමති විදිහට text ගානක් add කරගන්න පුළුවන්. මම දැනට මේකේ සින්දුවේ නමයි, සින්දුවේ artist දෙන්නයි මේ විදිහට type කරගන්නවා. ඊළඟට තමයි අපේ මැජික් එක පටන් ගන්නෙ visualizer එක. ඒ කියන්නේ අපේ beat එකත් එක්ක නටන රවුම හැදෙන්නේ මෙන්න මෙතනදී තමයි. අපිට මේ විදිහට visualize කරන්න options ගණනාවක් තියෙනවා. අපිට මේ විදිහට circle එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම line එකක් ගන්න පුළුවන්. මේක options ගණනාවක් තියෙනවා. ඔයාලා මේ වෙනකොට internet එකේ දැකලත් ඇති මේ ගොඩක් දේවල්. මේ විදිහට තැනින් තැන එක එක විදිහට preset වගේ හදලා තියෙනවා. මේ කැමති preset එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය විදිහට අපේ settings හදාගෙන. මෙතනදී මේ width, height, position, x, position, y වලින් අපිට පුළුවන් අපේ මේ තියෙන element එක, ඒ කියන්නේ අපේ මේ music visualize එක අපේ video එකේ කොතනටද එන්න ඕන කියලා position කරගන්න, ස්ථානගත කරගන්න මේ slider 4 පාවිච්චි කරලා. ඒ වගේම යටට ගිහිල්ලා අපිට පුළුවන් මේකේ frequency band ගාන සහ thickness එක වෙනස් කරගන්න. ඒ වගේම අපිට ඕන නම් මේකට colors දාන්න පුළුවන්, glow එකක් add කරන්න පුළුවන් අපිට අවශ්‍යයි නම්, stroke type එකක්, slide එකක්, මේ වගේ options ගණනාවක් තියෙන ඕන තරම් තියෙනවා. අපිට කැමති විදිහට මේ options පාවිච්චි කරන්න පුළුවන්. මේවා ඉන්නේ කොහාටද, top, bottom, center, display point එක, මේ හැම දෙයක්ම අපිට බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍යයි නම් මේක bar එකක් නැතුව circle එකක් විදිහට ගන්න පුළුවන්, rotate කරගන්න පුළුවන්. මේ වගේ options ගණනාවක් තියෙනවා. මේ හැම එකක්ම ඔයාලට එකින් එක මෙනුවලින් ටෙස්ට් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන විදිහට වීඩියෝ එකක් සුපිරියටම මේකෙන් හදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්.
හරි මම දැන් මගේ වීඩියෝ එකේ වැඩ කටයුතු ටික කරගෙන ඉවරයි දැන් මම වීඩියෝ එක ප්ලේ කරලා ඔයාලට බලා ගන්න පුළුවන් උඩ මේ විදිහට ලොවි කියලා වෝටර් මාක් එකක් එක රිමූව් කියලා එකක් මෙතනදී මේ විදිහට කරගෙනම බලා ගන්න පුළුවන් මේක අපිට පුළුවන් ඇඩ් එකක් බලලා ගොඩක් ලේසියෙන්ම අයින් කරගන්න ඒක උඩ එකවරක් ප්‍රෙස් කරන්න එතකොට එනවා මේ විදිහට රිමූව් වෝටර් මාක් කියලා watch full ad and remove watermark කියලා මේ watch කියන බටන් එක උඩ ප්‍රෙස් කරන්න එතකොට ඇඩ් එකක් ප්ලේ වෙලා අපේ මේ තිබ වෝටර්මාක් එක නැතුව යනවා. ඉතින් හැම වෙලෙම මේ ලොවි එකෙන් වීඩියෝ එකක් හදුවොත් වෝටර්මාක් එකක් එනවා. ඉතින් වෝටර්මාක් එකක් අයින් කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ ඇඩ් එකක් බලන එක. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් ඇප් වල මේ වගේ වෝටර්මාක් එනවා. මේ වෝටර්මාක් අයින් කරගන්න නම් මුදල් ගෙවන්න කියනවා. ඉතින් ලංකාවේ මිනිස්සු ගොඩක් ලාඩ මුදල් ගෙවන්න අකමැති නිසා සරලව මේ වගේ ඇඩ් එකක් පාවිච්චි කරලා මේ වෝටර්මාක් එක අයින් කරගන්න ලැබිච්ච එක ගොඩාක් වාසි දෙයක්. ඉතින් අපි වෝටර්මාක් එකක් අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ සේව් බටන් එක උඩ ප්‍රෙස් කරලා වීඩියෝ එක සේව් කරගන්න. ඉතින් මෙතනදී ඔයාලගේ ෆෝන් එකේ performance රිජුම බලපානවා. ඒ කියන්නේ ඔයාලට තියෙන හොඳ ෆෝන් එකක් නම් මේක ගොඩක් ඉක්මනට process වෙනවා. ඒ වගේම තමයි ඔයාලා slow phone එකක් නම් තියෙන්නේ ඒකත් එක්ක මේක වෙනස් වෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එකේ length එක. ඔයාලා පැය ගණනක වීඩියෝ එකක් හදුවොත් මේක export වෙන ගොඩාක් වෙලා යනවා. තප්පර 30ක 10ක වගේ වීඩියෝ එකක් හදුවොත් ගොඩක් ඉක්මනට මේක export වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක මේ විදිහට මම සාර්ථකව එක්ස්පෝට් කරගත්තා. දැන් මම මගේ ගැලරි එකට ගියොත් මට බලා ගන්න පුළුවන් අලුතෙන් ෆෝල්ඩර් එකක් තියෙනවා, අලුතෙන් ඇල්බම් එකක් තියෙනවා. ලොවි වීඩියෝ මේක කියලා. ඒක ඇතුළේදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ඩිසයින් කරගත්ත මියුසික් විෂුවලයිසර් එක. ඔප්ෂන් ගන්නවක් එක අපිට පුළුවන් මෙන්න මේ වගේ ලස්සන මියුසික් විෂුවලයිසර් එකක් ඇනිමේට් කරගන්න. ඉතින් මේ තියෙන හැම ඔප්ෂන් එකක්ම හරියටම පාවිච්චි කරන්න ඒතර වලට ගොඩාක් සාර්ථක වීඩියෝ එකක් හදා ගන්න පුළුවන්. මේ තියෙන ඔප්ෂන්ස් වලින් වෙන්නේ මොකක්ද කියලා මොකක් හරි අපහැදිලි දැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පළහෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට වැදගත්ම වෙන ඔප්ෂන්ස් කීපයක්ම ගොඩක් ඉක්මනින් මේ විදිහට පැහැදිලි කරා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එයාලට channel ඔවි app එක දාගෙන මේ වගේ වීඩියෝස් හදා ගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් තියෙනවා. ඒක try කරලා බලන්න කියලා. चैनल के अलूत के अनिवार्य में पहले दिनों तो पड़ना सब्सक्राइब बटन का बटन उड़े बार प्रेस कर बेल आइकन उड़े बार प्रेस करना मे वे वीडियो गुडाट नोमिले गिन्न करना भूलवा है ना मम गिंग मम भाषण बैश अकेडमी के